කාරණය දන්නේතුව කතා කරන එක රටට මිනිසුන්ට මේ කියන එක වැරදි. පළමෙනියටම කියන්න ඕනේ අපි කාටවත් වන්දි ගෙවලා නැහැ. මන්දක මෛත්‍රීපාල සිරිසේන මාර්ලිබින්තු මන්ත්‍රීතුමා කියනවා වන්දි ගෙවනවා කියලා. මොකද පහුගිය එතුමාගේ ආණ්ඩුව කාලේ එයාබස් සමාගමට මිලියන 110ක් US මිලියන 110ක් ගෙවල වන්දි ගෙව්වා. මේක වන්දියක් නෙවෙයි. මේක අපි ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් 20000ක් ආනයනය කරන්න චීන සමාගමකට බාර දීලා තියෙනවා. ඔවුන් US මිලියන 5ක අපකරයක් අපට දීලා තියෙනවා. ඒ ටෙන්ඩර් එකට අනුව නැව ලංකාවට ආපුවම 75%ක් ගෙවෙන්න ඕනේ. අපේ පොහොරවල ප්‍රමිතිය හරි නැති නිසා අපි අධිකරණයට ගිහිල්ලා ඒ 75% ගෙවන එක නැවත්තුවා. මේ අධිකරණයේ වාණිජ අධිකරණයේ නඩුව යනකොට නීතිපතිවරයා මේ දෙපාර්ශ්ව කැඳලා සමතයක් යෝජනා කරා. මොකද ඒ තීන්දුවට අනුව කොන්දේසියකට අනුව ඒ මුදල 75% ගෙවිය යුතුයි කියලා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් සනිදි අපි සමතයකටපත් වුණා. ඒ සමතය තමයි අපිට US මිලියනක 5ක් අපකරයක් තියලා තිනවා. 6.7ක් අපි ගෙවනවා. එතකොට නැව නැවපව් චීනෙට යනවා. අපි ඉල්ලන ප්‍රමිතියට පොහොර ටික හදලා අපේ ක්වොරන්ටයින් එකට වල සෑම්පල්ස් ටෙස්ට් කරලා ඒ පොහොර නැව ආපහු ලංකාවට එනවා. ඉතින් එතකොට කිසිදු වැරදක් වෙලා නැහැ. එකම දේ වෙලා තියෙන්නේ નિયમિત වෙලාවට පොහොර නොලැබීම පමණයි මේකේ අපට වෙලා තියෙන පාඩුව. ඒ අරන මූල්‍යම වශයෙන් කිසිම කෙනෙකුට මුදල් ගෙවලා වන්දියක් මේකේ වංචාවක්වත් කිසිම දෙයක් වෙලා නැහැ. මේක සිද්ධ වෙච්ච දේ තමයි අපි මේකේ පොහොරවල ප්‍රමිතියේ ප්‍රශ්න නිසා ප්‍රමාද වීමක් සිදු වුණේ. නීතිපතිවරයා කිව්වේ මේ වාණිජ අධිකරණයේ මේ තියෙන නඩුව සමතයකටපත් කරගන්න කියලා. ඒ අනුව අපි දෙපාර්ශ්වයේ සමතයකටපත් වෙච්ච එක තමයි අපි කරේ. දැන් මේ නිලධාරි කිසි වරදක් කළා නැහැ. මෙහෙම තමයි ලංකාවට හැමදාම පොහොර ගෙනෙලා තියෙන්නේ. අපි පොහොර ආනයනය කිරීමට පෙර අපි ජාත්‍යන්තර ලන්සුවක් කැඳවලා තිනවා. ඒ ලන්සුව කැඳවීමේදී අපි දාලා තිනවා 17.4 ෆුලි ස්ටෙරිලයිස්. ඒ කියන්නේ ජීවාණුකරණය කරන ලද 17.4 කියන ස්පෙસિෆිකේෂන් එකට පොහොර ගේන්න කියලා. ඒ සමාගම ඒ පොහොර ගේන එකඟ වෙලා තිනවා. ඒ අනුව US මිලියන 5ක අපකරයක් කියලා තිනවා. ඒක තමයි ටෙන්ඩර් කොන්දේසිය. කිසි නිලධාරියෙක් ගැතින් වරද්දක් වෙලා නැහැ. මේක තමයි ක්‍රමය. ඒ අනුව අපි LC එක ඕපන් කරලා තිනවා. ඒ අනුව එහෙන් අපිට සාම්පල් එවලා තිනවා. සාම්පල් ලැබුවට පස්සේ සාම්පල් එක වැරදි කියලා තියෙනවා. මීට කලිනුත් ලංකාවට මේ විදිහට පොහොර ඇවිල්ලා ප්‍රමිතිය නැතුව රිජෙක්ට් කරලා ආපහු ගිහලා නැවත පොහොර ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ වැරදක් වෙලා නැහැ. මේකේ වැරද කතා කරන්න ඕනේ ආණ්ඩුව. අපිට යවාසිය සැප්තැම්බර් මාසේ 20 වෙනිදා නියම වෙලාවට ඒ පොහොර නැව අපිට ආවන අපේ රටේ මේ කිසිම අර්බුදයක් නැහැ. කිසි ගොවියෙක් පාරට බහින්නේ නැහැ. අපි සැලසුම් කරලා තිබුණේ පැහැදිලිව හරිත කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ටික. ඒ පොහොර නැතිව නාපු නිසා තමයි අපි මේ සියලු ප්‍රශ්න වලට මුහුණ දුන්නේ. ඉතින් ඒ නිසා අපි මාධ්‍යෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේවා වැරදි අර්ථකථනය කරන්න එපා. මේකේ කිසිදු වංචාවක් වැරදි ක්‍රමවේදයක් වෙලා නැහැ. මේක වෙලා තියෙන ටෙන්ඩර් එකක් ඇඳවලා තිනවා. මම ඔබට මුලින් කිව්ව විදිහට ඒ ටෙන්ඩර් එකට උන් අපකරයක් තියලා තිනවා. ඒ ටෙන්ඩර් කොන්දේසි රණු 75% ගෙවිය යුතු වුණා. අපි අධිකරණයට ගියපු නිසා තමයි 75% ගියේ නැත්තේ. අපි අධිකරණයට නොගිය නම් ওই 75% කොහොමද ගෙවෙනව? ඉතින් ඒ නිසා නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමයි අපි මේ තීන්දුව ගත්තේ. ඒ නිසා මේක කිසිම නිලධාරියෙක් වරද්දක් කළත් නැහැ. කාටවත් පාඩුවක් වෙලත් නැහැ. හරි පොහොර ටික ලංකාවට ආපම මේ ප්‍රශ්නේ සමතේකට පත් වෙනවා.